අප්‍රේල් 30යිද කියන දේ තරගාවලිය තියෙනකම් ස්ථිර නැති තත්ත්වයක් තමයි මුලින්දම තිබුණේ. එනිසා තමයි තරගාවලිය අධ්‍යක්ෂ රවින් වික්‍රමරත්න LPL පළවෙනි පන්දුව යවුවහම තමන්ට තියෙන ලොකු බරක් නිදහස් වෙනවා කියලා කිව්වේ. අනිත් කතාව තමයි LPL තිබුණත් ඇල්මැරුණු නැති ප්‍රශ්න ඇති වෙන තරගාවලියක් වෙයි කියලා මත පළවුණ එක. මේ විදිහට ලොකු බාධාවන් එක්ක ආරම්භ වුණු තරගාවලියේ පළවෙනි තරගයේම තරගාවලියේ උණුසුම ගැන අනාවැකි පළ කිරීමත් එක්ක තරගාවලියට තිබුණු ආකර්ෂණය වැඩි වෙන්න වුණා. තියුණු වගේම සාර්ථක තරගාවලියක් අවසානයේ අවසාන තරගයට ආවේ ගාලු කණ්ඩායමත් ජැෆ්නා කණ්ඩායමත්. තීරණාත්මක තරගයේ කාසියවා සිදින්න තිසර තීරණය කරන්නේ මුලින් පන්දුවට පහර දෙන්න. තරගාවලියේ මුල් රටේ ගාලු කණ්ඩායම හමු වන අවස්ථා දෙකේම ලකුණු හඹාගෙන ගාල්ල කණ්ඩායම පරාද කරලා තියෙද්දී තමයි තිසර මේ තීරණය ගන්නේ. තීරණයට සාධාරණයක් කරන ජැෆ්නා ප්‍රතිකරුව ලකුණු 188ක් ලබා ගන්න සමත් වෙනවා. ෂොයිබ් මලික් ලකුණු 46ක් ලබා ගනිද්දී නායක තිසර නදවි ලබා ගන්න වේගවත් ලකුණු 39ක් තමයි ජැෆ්නා කණ්ඩායම මේ ලකුණු ප්‍රමාණයට ළඟා වෙන්නේ. පන්දුවේ නැවතත් සාර්ථක වෙන ධනංජය ලක්ෂාන් කඩල 3ක් බිඳ දැමීම තරගයේ කැපී පෙනෙනවා. ලකුණු 189ක් හඹා යන්නේන ගාල්ල ක්‍රීඩකයන්ට ලබා ගන්න පුළුවන් වෙන්නේ ලකුණු 135ක් විතරයි. ගාලු කණ්ඩායමේ මුල් කඩලු 3 ලකුණු 7ක් ඇතුළු බිඳ වැටීම එක්ක තමයි ඉනිමේ කඩා වැටීම ආරම්භ වෙන්නේ. මේ අතරින් ධනුෂ්ක ගුණතිලකගේ දැවියාම විවාදාත්මක වුණත් ඒ අවස්ථාවේ විස්තර විචාරය කළ ප්‍රවීණයන් කියන්නේ ධනුෂ්ක වැරදි මාවතේ දුවලා මේ කඩුල්ල අහිමි කරගත්තා කියලා. ඒ අවස්ථාවේ ධනුෂ්ක ලක්මාල්ගේ ඇඟේ වැදලා යම් බාධාවක් වුණ නිසා දැවිගිය ධනුෂ්ක නැවත පිටියට කැඳවන්න ප්‍රතිවාදී නායකයාට හැකියාවක් තිබුණත් කඩුල්ල බිඳ දාපු තිසර එහෙම තීරණයක් ගත්තේ නැහැ. කොහොමුණත් ඒ අවස්ථාවේ ධනුෂ්කට අවස්ථාවක් දීලා පිටදඟ පොන්දියවන්න වන ධනංජය සිල්වා, චරිත අසලංක, ෂොයිබ් මලික් වගේ තරගාවලියේ මුල් අවස්ථා දෙකේම ධනුෂ්ක දවාගත්ත වනිදිය දෝලා ධනුෂ්ක පීඩනයට ලක් කරලා මේ ජයග්‍රහණය තිසරට ලබා ගන්න තිබුණ නම් ඒක මීටත් වඩා මතක හිටින ජයක් වෙන්න තිබුණා. ගාලු කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිම් ක්‍රීඩා කරන බහනුක රාජපක්ෂ ලකුණු 40කුත් අසම් කාන් ලකුණු 36කුත් ලබා ගත්තත් ඒ ලකුණු ජැෆ්නා පරාජය කරන්න තරම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. උණුසුම් තරගාවලියක අවසානය ඇල්මර්නු තරගයකින් අවසන් වුණත් මේ LPL තරගාවලියේ ආරම්භය නම් හරි අපූර්ව විදිහට සටහන් වුණේ අපේ ක්‍රිකට් වලට ලොකු වෙනසක් මේ තරගාවලිය එක්ක ඉස්සරහදී වෙනවා කියන ඉඟියක් එක්ක. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.